අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා නිරන්තරයෙන් මතක් කරන කතාවක්. ජාතිය ආගම කුලේ හෝ පදනම් කරගෙන වැඩ කටයුතු කරන්නේ නැහැ. සෑම දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට සලකලා ක්‍රියා කරනවායි කියලා. ඒ පණිවිඩය තේරුම් අරගෙන අපිට සහයෝගය දෙන උතුරේ ද්‍රවිඩ මුස්ලිම් දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙනවා. මේ වෙනකොට අපිට ආරංචි මාර්ගවල තියෙන්නේ උතුරේ ඡන්ද ප්‍රකාශ කරන ජනතාවගෙන් 95%කට වඩා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන්න සූදානමින් ඉන්නවා කියන පණිවිඩය. ඒසා උන්ගේ ඡන්දය පාවිච්චි කරන්න නිදහසේ ඉඩකට දිය යුතුව තිබෙනවා. ආරක්ෂාව ලබා දිය යුතුයි කියලා අපි විශේෂයෙන් මැතිවරණ කොමසාරිස්තුමාට සහ ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටිනවා. උන්ට බල කරනවා මේ ඡන්දෙදි කිසිවෙකුටත් බාධාවක් හානියක් තර්ජනයක් සිදු නොවිය යුතුයි. ඒක උතුරෙත් දකුණෙත් එකයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාගේ ට්විටර් ගිණුම හරහා ඉතාම වැදගත් ප්‍රකාශයක් කරලා තියෙනවා. එතුමා කියලා තියෙනවා එතුමා ජනාධිපති වුණාට පස්සේ කිසිම දූෂිතයෙක්ට වංචනිකයෙක්ට මිනීමරුවෙක් මත්ද්‍රව්‍ය ජාරවරම් වලට සම්බන්ධ කිසිම කෙනෙක්ට ජනාධිපති සමාව ලබා දෙන්නෙත් නැහැ. ප්‍රතිඥාව එතුමා දීලා තියෙනවා. අනිත් අපේක්ෂකයෝ සියලුම දෙනා මේ ප්‍රතිඥාව මේ රටේ ජනතාවට දෙන්න ඕනේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සමාජිකයින්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. අපේ පළාත ඉන්න මිනිසු හිතේ තියෙනවා සජිත් මහත්තයාට තමයි දෙන්න ඕන. එයා වාගේ අවංග මිනිහාව මේ ශ්‍රී ලංකාවේ දැකින්නත් අමාරුයි. ඒ වාගේ බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ කොල්ල ඔක්කොම.